අද තයිබර් ක්‍රමිනි ගන්නවා වගේ ඉලෙක්ට්‍රොනික YouTube channel එකට කොහොමද හොඳට අදාළු setup එක පයිතන ගොඩක් කලර් බෑන්ඩ් සිං අපි හොඳට තියෙනවා image quality එක අතින් හොඳින් තියෙනවා මගේ පොඩි ස්ටුඩියෝ එකක් ඉදිරියව මේක create කරගත්තේ ඒ වගේම මගේ අලුත් ස්කා 15 එකත් ළඟ තියෙනවා අද මේ ඔකට වඩා දැන් තවත් වටිනම දේ තමයි මගේ අලුත් බාණ්ඩය review කරන්න කියලා හදන්නේ Nashtec වගේ දැන්ට ගන්න පුළුවන් powerful LCR meter එක තමයි මේ තියෙන්නේ right ඉතින් කට්ටිය දකින්න දෙති මේක දැක්කහම මතක් වෙන්නේ ඇත්තටම 1990 වල විතර ගියපු 2000 විතර ගියපු telephone වල පෙන්වක් තමයි කියන ඇත්තටම CDMA phone එකක් වගේ තමයි දැක්කහම වෙනවා තියෙන්නේ ඉතින් මේක ඇත්තටම කොහොමද LCR meter එක දන්නවදිනි ඉන්ඩක්ටන්ස් කැපැසිටන්ස් රෙසිස්ටන්ස් මෙෂර් කරන්න තවත් මේක ස්පෙෂලි ගන්න සාමාන්‍ය මල්ටිමීටර් එකට ඉන්ඩක්ටන්ස් මෙෂර් කරන්න අමාරුයි ඒ වගේම කැපැසිටන්ස් වල තියෙනවා ගොඩක් දේවල් ඒ දේවල් මෙෂර් කරන්න අමාරුයි රෙසිස්ටන්ස් වල තව ගොඩක් දේවල් තියෙනවා ඇඩ්වාන්ස් ඉලෙක්ට්‍රොනික පැත්තට යනකොට අනිවාර්යෙන් LCR මීටර් එකක අවශ්‍යතාවය තියෙනවා ඉතින් මම මේක ගත්තේ මගේ ගොඩක් දරු ප්ලාන්ට් විසිට් වලට යන කි ප්ලාන්ට් විසිට් වලදී විවිධ ආකාරයේ එක එක ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට් හම් වෙනවා පවර් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඒ වගේ ගොඩක් හම් ගන්නකොට ඒ වගේ ගොඩක් වෙලාවට මට report එකක් write කරනකොට මට අනිවාර්යෙන් ඉමීටර් දාන්න නැතුව බැරි එකක් වුණා දැන් මේ LCR මීටර් එක විශේෂයෙන්ම ඉතින් ඒ නිසා තමයි මම චුට්ටක් higher level එකකට ගන්න පුළුවන් ඒ වගේම professional look එකක් තියෙන ඕනේ තැනකට අරන් යන්න පුළුවන් එකක් ඒ කියන්නේ අපි කොහොමද industrial grade එකකට හදපු LCR meter එකට යන්න මට ලොකු උමනාවක් තිබ්බා ඉතින් ඒකින් මම බලන පස්සේ fluke වගේ එකකට යනවට වඩා මට ගොඩක් දිනවට මෙන්න මේක මට දැනගන්න හම්බුනේ මොකද මේක ඇත්තටම දැන් ලොකුවට හම්බ වෙන හින්දා ඉතින් මේක ගැන මතක් කරනකොට මම විශේෂයෙන් මතක් කරන්න දම්ත වීර කෝඩ් මම දම්තයෙන් හොගාම මම පොමට මේ LCR එකක් ගන්න ඕනේ ඉතින් අර ගොඩක් වෙලාවට මට මතක හිටියේ DS 5000 වගේ යන එක්තරා LCR මීටර එකක් තියෙනවා ඔයාලට ඕන මේ පැත්තේ ෆොටෝ එකක් දාන්න ඉතින් ඒ මල්ටි මීටර එක තමයි මම ඇත්තටම ඒක මල්ටි මීටර එක නෙමෙයි ඒක LCR මීටර එක අපි විදිහ ඉහාට මල්ටි මීටර එකකින් එක පැත්තකින් දීපු ඒක LCR මීටර එකක් ඉතින් LCR මේ මීටර එක ගැන කතා කරනකොට ඇත්තටම මේක ගැන මම යාට කිව්වම ඒක චුට්ටක් ලඟා කරගන්න තියෙන ගානේ අමාරුයි මොකද ගොඩක් වෙලට Amazon වගේ නැත්නම් eBay වගේ දාන්න ඕනේ ඉතින් අර sellers ලා ගැන පොඩි අවුලක් තියෙනවා ප්‍රශ්නකුත් මට ඒකට ගොඩක් වෙලාවට තිබුණා ඇත්තටම doubt එකක් වගේ එකක් තිබ්බා review වලින් ගත්තට පස්සේ review වලදී ලොකු කියන ලොකු විශේෂත්වයක් තිබෙන්නේ නැහැ ඉතින් අර ඒක ටිකක් අර UK type එකට බර නිසා British type එකට බර නිසා චුට්ටක් ඒක ඒ පැත්තට චුට්ටක් බලමු තමයි ගොඩක් කට්ටිය වීඩියෝ කරලා තිබ්බේ. ඉතින් කොහොම හරි මම අපේ දමිතය කියුවා දමිතය කිව්වා මල්ලි ඔකට යන්න මම නම් පාවිච්චි කරන මැෂ්ටෙක් කියලා. ඇත්තටම මම ඔයාලට කණි VCR මීටර එකක් ප්‍රිවිව් කළා. මතක ඇති මම නයිකේ ෆොටෝ එකක් දාන්න වීඩියෝ ලින්ක් එකක් මම මේ පැත්තෙන් දාන්න. ඉතින් ඒක ගැන කතා කරනකොට ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. ඒ මීටර එක මම කියන්නේ අවුරුදු පහක් විතර පාවිච්චි කළා. ඇත්තටම මේ ප්‍රශ්නේ බහතර පාවිච්චි කළා අන්තිමට අපච්චි තමයි ඩිස්ප්ලේ ඔක්කොම වැඩ කරනවා ඩිජිටල් එකේ ඩිජිටල් වලට පස් කරන මේ දශම ස්ථාන හරි ඩෙසිමල් පොයින්ට් එක අපි කියන්නේ මේ ඩෙසිමල් පොයින්ට් එක මේක විසිබල් වෙන්නේ නැහැ ඉතින් ඒ හින්දා ඇත්තටම හොයා ගන්න බෑ මේ මෙෂර් කරපු එක මිලි හෙන්රි කියක්ද මයික්‍රෝ එකක්ද මයික්‍රෝ කියක්ද එම් මෙෂර් කරගන්න බැරි ප්‍රශ්නයක් ඇත්තටම තිබ්බා ඉතින් ඒකත් එක්ක අනිත් එක ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනිකස් වලදී ගොඩාක් අපි සොමීලිය වෙලා දැන් තියෙනවා මයික්‍රෝ එක නැනෝ හෙන්රි වගේ ගොඩක් වෙලාවට ඉන්ඩක්ටන්ස් වලට මෙෂර් කරන්න අවශ්‍ය කරලා තියෙනවා ඒ වගේම අර මං කිව්වා වගේ ඉන්ඩස්ට්‍රියල් පැත්තට යනකොට චුට්ටක් මට කැපැසිටර්ස් වල තියෙන විශේෂයෙන් ගත්තොත් මේ ඩිසිපේෂන් ෆැක්ටර් එක ඒස් ඇංගල් එක සහ ඉක්වලන්සි ඉන රෙසිස්ටන්ස් එක ඉතින් ඒස් ආර එක ඔක්කොම ඒවල් ගොඩාක් කියව බලන්න උනකම ගොඩක් වෙලාවට තිබුණා ඉතින් ඒක නිසාවෙන් මම මේක තෝරගත්තේ මොකද දමිත දින පොන්න අය මේක අරන් තිබ්බ නිසා තමයි මම මේක තෝරගත්තේ ඉතින් මම එපාර මේ MS5308 කියන මෙන්න මේ හඩි ටයිප් එකේ LCR මීටර ගැන කතා කරනකොට මේ LCR මීටර එක රිවිව් බැලුවම තමයි අල්ප ප්‍රමාණික රිවිව් එක හැබැයි හැමතිම ගත්තොත් එක හොඳ ගතියක් ඇතුළට පෙරත් අපි අද බලමු ඒක යුතුයි
ඊළඟට දැන් දමිතය ගන්නකොට හම්බුනේ මේක මට මතක හිටියේ ආදී අපිට කියපු කෙනෙක් එක්ක බැලුවාට පස්සේ ඒක නිකන් බ්‍රවුන් කලර් අර මේ සාමාන්‍ය බොක්ස් එකක තමයි තිබෙන්නේ හැබැයි මම චුට්ටක් හොයලා බලනකොට දැන් මේගොල්ලන්ගේ මැෂ් ටෙක් වගේ දැන් යන ප්‍රොඩක්ට් එකක් එක ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ MGL incorporated with කියලා ඇත්තටම සඳහන් කරලා තියෙනවා ඔයාලට පෙන්නන්න ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක මැෂ් ටෙක් ටෙක්නොලොජි එක එක්ස්ටෙන්ඩ් කරන්නේ දුර ගොඩක් කලාවට පාවිච්චි කරලා දුන මේ එක අලුත් පැකේජ් එකක් අලුත් මල්ටිමීටරයක් ඒගොල්ලෝ මෙතනදී අරගෙන තියෙනවා ඉතින් ඒක නිසා මට මේ වගේ බොහොම හැන්ඩි ලස්සනම ලස්සන කේස් එකක ගැටියක් මට ඇත්තට මම එන්න එකක් දැක්කා ඉතින් මම වහාම කළේ ඔබට දන්නවනේ දැක්කත් යනවා නේද ගෙන්න ගන්න ඩොටල් ගේ කියලා හරි ඉතින් අන්න එයාට කියලා මම මේක මිස්ටර් සහන්සන් මම කියලා ඉවරලා තමයි මම මේක ගෙන ගත්තේ මොකද මේ දවස්වල ආලිය එක්ස්ප්‍රස් හරිය ඌව දාන කොට කොට ප්‍රශ්න තියෙනවා ඉතින් මට ඉක්මනට බොහොම විශ්වාසයෙන් මට මේක මොනගම දුක වුණා වගේ මොකද හේතුව අර බ්‍රවුන් කලර් රූම්ස් එක කියන එක චුට්ටක් එක එක්ස්පයර් ගතියක් වගේ මට තේරුණා මොකද මේක තමයි දැන් අලුතෙන් යන්නේ මේ කේස් එකත් එක්ක يعني මෙන්න මේ පැකේජ් එකත් එක්ක වයිට් කලර් ලස්සන පැකේජ් එකක් එක්ක මේක ඉන්නේ ඉතින් ඒ නිසා මට ඕන තමයි තිබ්බා මම මේකටම කොහොම හරි යනවා කියලා ඉතින් ඇත්තටම මම එක ෆොටෝ එකයි දැම්මේ මට මම හිතන්නේ පැය 3-4ක් වගේ යනකොට මිස සමන්තන අනිත් පැත්තට මට මේක බයි කළා කියලා එක්ක ඔක්කොම පීපල් ටික ලිප චයි වලි ඉතින් මට වැඩි දවසක් කියන්නේ මට මතකයිට දවස් 7ක වගේ කාලයක් ගියේ ඇත්තටම මට මේක අතට ගෙනලා දෙන්න ඉතින් විශේෂයෙන් තැන්කියු කරනවා ඒකේ ගන්න ඩොට් එකට මිස්ටර් සහන්සනට විශේෂයෙන්ම මට මේ ඉක්මනින් ගෙන දුන්නට ඉතින් කොහොමද සර්විස් එකක් එකක් එක්ක ඉතින් කොහොම හරි වන්න මම බලාපොරොත්තු වෙච්ච විදිහට මට ඒක තාම නිවැරදිව මට කොහොම පිරිසුදු භාවයකින් විනිවිද භාවයකින් මට ගෙන ගන්න ඒක පිටිව අලක්ුණා ඉතින් මම ඇත්තට මේක හිතුවේ නැහැ හිතු විලාවට කියපු ගාම වගේ වැඩි කෙරුණා රයිට් ඉතින් ඔක්කොම හරි ඇති කතාව හරි අපි මේක නිගිලා බලමු මේක වැඩ කෝටි කොහොමද කියලා කරලා රයිට් ඉතින් මම මේක ඉස්සෙල්ලාම අන්බොක්ස් කරන්න කියලා හදන්නේ මේක ස්ප්‍රෙඩ්ෂීට් එක මම පස්සේ කියවන මෙතන ස්ප්‍රෙඩ්ෂීට් එක තියෙනවා හරි අපි ස්ප්‍රෙඩ්ෂීට් එක තෝරන චුට්ටක් අරගෙන කරලා බලමු ඉතින් මේක ඔටෝ ඇන්ඩ් මැනුවල් බ්‍රේකින් කියලා අතන සඳහන් වෙලා තියෙනවා NCR මීටර එකක වඩා වැදගත්ම දෙන්න දෙයක් තමයි ඔටෝද මැනුවල්ද කියන එක මොකද සමහර වෙලාවට අපිට equivalent series resistance equivalent series inductance equivalent series capacitance මේ ඔක්කොම අප් එකම අපි චෙක් කරන්න ගියොත් අපිට මේක series ද parallel ද කියන මොඩ් එකට අපි චේන්ජ් කරන්න වෙනවා. ඉතින් එතකොට අපි ඕන තීරණය කරන්නේ දැන් මේක inductance පැත්තද වැඩි මේක capacitance පැත්තද වැඩි ඒ වගේ ප්‍රශ්න. හැබැයි මම මේක ඔටෝමැටික් දුනොත් එහෙම මේකේ හැකියාවක් අපිට හොයා ගන්න පුළුවන්. මේකෙන් වැඩිපුරම පෙන්නන්නේ කොයි එකද? ඒක අලලා ඩෙල් ටික අපිට ගන්න පුළුවන්. හැබැයි ඔයාට ඕන නම් ඒ ගත්ත කම්පෝනන්ට් එකේ ඉන්ඩක්ටන්ස් කොච්චරක් තියෙනවද? කැපැසිටන්ස් ද නැත්නම් රෙසිස්ටන්ස් ද? ඒක වෙන වෙනම බලන්න පුළුවන් මැනුවල් ෆීච එකක් මේකදී හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔටෝ පවර් ඕෆ් ෆීච එකක් හම්බෙලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. මතක් කරන්න ඕනේ මේකට බැටරි 8ක් නම් අවශ්‍ය කරනවා. ඩබල් ඒ බැටරි 8ක් ඉතින්. අදත් මම ලෑස්ති කරලා තියෙන මගේ ලක්ෂ පාන බැටරි සෙට් එකක් ලෑස්ති කරන් තියෙන්නේ. මේකට ඉතින් ඊළඟට data hold කරන්න facility එකක් තියෙනවා කියලා දාලා තිනවා. ඒ දේවල් තමයි අපිට මේක විශේෂයෙන් බලන්න තියෙන්නේ. ඊට අමතරව මේකදී අපිට resistance එක, capacitance එක, inductance එක, brightness අඩු වෙන ගන්න පුළුවන් battery indicator එකක් තියෙනවා, hold button එකක් තියෙනවා, relative button එකක් තියෙනවා, ගොඩාක් වැදගත් කරන එකක්. ඊට පස්සේ මේකේ USB සහ RS232 කියන communication protocol දෙකටම support කරනවා. කොටින්ම ලැප් එක through 1 second අපිට connect කරන්න ඉඳලා ලැප් එකේ තියෙන software පාවිච්චි කරලා අපිට මේක control එකේ message එකක් හම්බෙලා තියෙනවා. හම්බෙන තියෙන හැම අපිව හම්බෙලා තියෙන්නේ ගොඩාක් details කතා කරන්න තියෙන අපේ මේ multimeter ගැන. Sorry, NCR meter ගැන. දැන් multimeter එක වචනය කරනවානේ. වුරුත ගොඩාක් multimeters view කරලා ඉවරද දැන් multimeter වෙලා තියෙන්නේ. අහතරම multimeter වෙලා තියෙන්නේ කලින් කතා කරපු NCR meter ගැන multimeter එකක්. හැබැයි මේක purely NCR meter එකක්. ඉතින් ওই දේවල් ගැන මට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ ගියාට ගත් පස්සේ මේ box එක ගැන කතා කරනකොට nice box එකක් කොහොමද carry case එකක් වගේ නිකන් ලස්සන look එකක් තියෙනවා. Right. hiding in an unboxing video එකට යන්න කියලා හදන්නේ. දැන් අපි unboxing video එකදී හම්බෙමු. හරි එහෙනම් අපි review කන් කියලා හදන්නේ. මම box එක ඉස්සෙල්ලාම unbox කරනවා. මේක එච්චර ලොකු අම්මා
අර මේ මේ මේක කිසිම අර සිල්ක් කතියක් නැහැ උත සොෆ්ට් එකට තියෙනවා වගේ මාර දැඩි බවකුත් තියෙනවා ලේසියෙන් බට් කරන්නට මුකුත් වෙන බවක් දෙන්නේ නැහැ ඉතින් මම රියලි ඉම්ප්‍රෙස් වුණා ඇත්තටම මේ බෑග් එක දැක ගාම ෆස්ට් ටයිම් බොක්ස් එකත් එක්ක ඉතින් මෙතන අපිට හරි දාන් අරන් යන්න පුළුවන් එකක් තියෙනවා මේ විදිහට හොඳ සුන්දරකුත් තියෙනවා ඒ වගේමයි right made in china දි කියලා ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් ඒ තරමටම මේක mesh tech ලගේ හොඳටම design කරලා තිනවා right මම නම් මේ විදිහට මගේ box එක open කරනවා මාර shock zipper එකක් තියෙන්නේ කිසිම ලැග් එකක් ඇත්තේ නැහැ මේ විදිහට බලන්න පුළුවන් right මම මේ විදිහට open කළාට පස්සේ මට විදිහට බලා ගන්න පුළුවන් ලස්සන දැල් කේස් එකක මගේ USB connectivity plug එක තියෙනවා ඒ වගේම paper work එකක් CD එකක් ඔය දේවල් ටික මට බලා ගන්න හම්බෙනවා ඊට පස්සේ මේ වගේ right ටිකක් වෙනම කොටස් එකකින් මේ විදිහට මේක වෙන් කරලා තිනවා මගේ මල්ටිමීටර් එක මේක මාරම soft ගතියක් තියෙන්නේ ඇත්තටම හරිම soft මේ කොටස දහයියට හදලා තිනවා ඒ වගේම මේක ඇතුළත ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මගේ ඇලිගේටර් ක්ලිප් එක මෙතෙන්ද හම්බෙලා තියෙනවා අපි ඇලිගේටර් ක්ලිප් එක බලමු මොන වගේද කියන එක ඊට පස්සේ මගේ බොහොම හොඳ තවත් කුෂන් ලේයර්ස් වලින් ඇත්තටම මාර ටෆ්නස් එකක් තියෙන ඇතුලේ ඒ වගේ මේ මල්ටිමීටර් එක මාර විදිහට ප්‍රොටෙක්ට් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මගේ මල්ටිමීටර් එක එලියට ගන්නම් right ඉතින් අපිට ඔය දෙක ඇරුණකොට මෙතන වෙන මොකුත් නැහැ ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන මෙන්න මේ පැකේජ් එකක් බලන්න මේ විදිහට මම මේක ඕපන් කරගන්නවා right මට හම්බෙලා තියෙන Mesh-Tech calibration certificate එක this certificate guarantees that the product has been inspected and tested in accordance with the published specifications the product has been calibrated using equipment which has itself been already calibrated to standards traceable to international standards Mesh-Tech seal එකක් ඇත්තටම මෙතෙන්දි apply කරලා තිනවා බලා ගන්න පුළුවන්කම් තිනවා ඇත්තම apply කරපු seal එකක් ටික තියෙන්නේ right ඉතින් Mesh-Tech ලගේ calibration certificate එකක් තියෙනවා ඊට පස්සේ මට හම්බෙලා තියෙනවා අපි ගමු ඉස්සෙල්ලම මේක මෙතන මට හම්බෙලා තියෙන USB connector එක computer එකට connect කරන්න අපි මේක ගැනත් බලමු ඊට පස්සේ මට මේ වගේ user manual එකක් හම්බෙලා තියෙනවා බොහොම ලස්සනට detail ටික English වලින් තමයි දාලා තියෙන්නේ මේ එකක් මගේ English වලින් දාලා තියෙන බලා ගන්න පුළුවන් English user manual එකක් අපි එකත් බලමු අවසාන වශයෙන් මට මේ බෑග් එකක් එක්ක හම්බෙනවා CD එකක් මේක තමයි ඒ CD එක right මේ CD එකේ මම හිතන්නේ software package එකක් එක්ක මොනවද තියෙන්නේ මේක චූටි ප්‍රමාණයක් රිකන් වෙලා තියෙනවා වෙන්නේ right අපි එකක් බලමු මොකක්ද ඒක තියෙන්නේ මේක right එහෙනම් අපි මීටර එකට යන්න කියලා හදන්නේ මම මේ බෑග් එක මෙතනින් අයින් කරගන්න. right. ඉස්සෙල්ලාම අපි මීටර එක බලමු. මේ වගේ පොලිතීන් එකක දාලා එවල තියෙන්නේ. මෙන්න මේ විදියට මම මගේ Mesh-Tech LCR මීටර එක මගේ චෙක් කරත් ඇරියට wow. what a nice and what a big. here my hand right මේ මගේ අත. හරි. මේ අතත් එක්ක බැලුවාම මේක ඒක මාර ඉම්ප්‍රෙසිව්. මේ කොටස සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් right බලා ගන්න පුළුවන් ඊපස්සේ මේ කොටස really impressive මට මේ විදිහට ලස්සන ටැංකිය ටික දාලා අරන් යන්න පුළුවන් ඒක කියන්න කවුරුත් නෑ අත චුට්ටක් විතර අදිනවා මේක අවුලක් මෙතන මේක අපිට මේක ඇතුළතතුරු මේක අපිට ඕන අයින් කරන්න පුළුවන් මේක ඇතුළතම තියෙන හොඳ ටක් ගාලා අතට අරගෙන මෙහෙම අරගෙන දාන්න එකකට right do not apply voltage more than 30 volt to input terminals discharge the capacitor before testing capacitor test කරනකොට මේක තියෙනවා button ටික පොඩ්ඩක් බලමු
බටන් ඇත්තටම මාර්ක් තදයි රයිට් එහෙනම් ලේසියෙන් නිකන් හරි මෙහෙම අත තිබ්බා කියලා ටස් වෙන්නේ ඉන්ඩස්ට්‍රිය ග්‍රේඩ් එකට ගොඩක් කරලා ඒගොල්ලෝ try කරලා දිනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා ඩිස්ප්ලේ එක ගත්තට පස්සේ ඩිස්ප්ලේ එකේ මට පේන හිටින්ද මන්ද මේ කලර්ස් වලට ටිකක් දුඹුරු පැහැ පොඩ්ඩක් පේනවා පැත්තකින් මම හිතනවා ඩිස්ප්ලේ එක වෙලා නැති කියලා මෙහෙම බැලුවට නම් මුකුත් හොයන්න බෑ රයිට් මෙහෙම මට මෙහෙම බැලුවට මුකුත් හොයන්න බෑ ලස්සන ක්‍රිස්පි ඩිස්ප්ලේ එකක් වගේ පේනවා බැක්ලයිට් එකක් තියෙනවා බී ලයිට් බටන් එක මෙතන තියෙනවා එන්ටර් බටන් එකත් බොහොම ටෆ් මේ ඔයාලට පේනදි මගේ පොඩි ප්‍රෙස් එකට මේ බටන් කියන්නේ මම මෙහෙම හાર્ඩ් ප්‍රෙස් කරන්න ඕනේ එතකොට තමයි මට තේරෙන්නේ ඉතින් ඇතුලේ කොහොමද මන් දැක තියෙන්නේ මාර ටෆ් එක නේද ඒකත් හම්බෙලා තියෙනවා මෙතන ඊළඟට වැදගත් එක තමයි මේ විදිහට හම්බෙලා තියෙනවා ස්ටෑන්ඩ් එකක් මේ ස්ටෑන්ඩ් එක සාමාන්‍යයෙන් එකක් ලස්සනට ඩිසයින් කරලා තියෙන පොඩි ලොක් එකක් තියෙනවා Warning to avoid electric shock. Remove the test strip before opening the battery door. Do not apply voltage more than 30 volt input terminals. This is the capacitor. Come to me, 1.5 volt, 8 double. Attack the double battery. Scale the no. Mangita na me electric shock. Kya kadi na daran diya tino? Kya kudo meka me gaye ka wagon main right? Made in Kohedo. Emo kudo na QC pass kira. Scene ka ghalat tino. එක බලා ගන්න පුළුවන් බැටරි කේස් එක මං හිතන්නේ මෙතන ස්ක්‍රූස් ටික ගැලවුවට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට මට තියලා තියන්න පුළුවන් රයිට් පොඩ්ඩක් තනියටින් නම් ඉදුවන්න අමාරුයි වගේ ලිස්සන ගැතියක් තියෙනවා මේක එහම අල්ලගත්තොත් නම් ෂේප් එකක් දා ගන්න පුළුවන් ගැතිය ඔපින් දා බටන් දෙමෙ ටිකක් තදයි මාරක්කිට ටික දවසක් ඔබනකොට එහෙම හරියන්නත් පුළුවන් එනිවේ චුට්ටක් හදයි මෙතන තියෙන එක නම් no idea මොකක්ද මේ කියලා අපි මේක බලමු සමහරකට power button එක වෙන්නත් පුළුවන් හරි ඒක තමයි මල්ටිමීටරේ මට වටේ කතා කරන්න තියෙන්නේ සහ මෙන්න මේ කොටස් ගත්තට පස්සේ මේව නම් සම්පූර්ණයෙන් plastic right මේ metal මේක මේ කොටසත් එබැගේ තමයි plastic තියෙන්නේ සම්පූර්ණ plastic එකක් ගිහින් තියෙන්නේ හැබැයි මම කැමති මේක චුට්ටක් rubber වගේ වුණා නම් අර soft එකක් තියෙන ඇත්තටම rubber වුණා නම් එහෙම නැහැ සම්පූර්ණ plastic එකක් තියෙන ඉතින් මේක මට මෙහෙම අතට ගත්තාම දැනෙන දේ නම් ප්‍රශ්නයක් බර සාමාන්‍ය බර තියෙන බැටරිය ටිකක් තව ආවට පස්සේ බලන්න බැටරියටත් එක කොහොමද බර කියන එක right ඉතින් මේකේ වැදගත්ම part එක තියෙන්නේ මෙන්න මෙතන මෙන්න තියෙනවා මට හම්බෙලා තියෙන කනෙක්ට් බාස් දෙක අතපය තුවාල කරගන්න නැතුව ගමු මොකද මේ ඉතාමත් දරුණු ගන්නේ කොටස් දෙකක් තියෙනවා මේ තියෙන්නේ අපිට හම්බෙලා තියෙන SMD ටෙස්ට් කරන්න පුළුවන් gold plated හරි ඔයගලට පේන ඉතින් gold plated එක කොහොමද කියලා ඉස්සේ ගිහිල්ල right gold plated test lead දෙකක් හම්බෙලා තියෙනවා මේක මාර ටෆ් right මේක මාර ටෆ් මේ දෙක හැබැයි මේ දෙක මෙහෙම ගෑවුවාම එහා මෙහා යනවා ඒක ආයක ගන්නට මෙහෙම හේතු කරගන්න පුළුවන් මෙහෙම පිටිබ්බාම බලන්න පුළුවන් මේක තරමක් ප්‍රෙස් කරලා තියෙන්නේ හැබැයි ඒක අපි හොඳට අතර දැනිනවා මම මෙන්න මේකටම තමයි ටෙස්ට් කරන්න කියන එක දනවන්නේ ඇත්තටම පාවිච්චි කරලා තිනවා බලා ගන්න පුළුවන්කම තිනවා මේක nuts enabling connect කරලා තියෙන මේ gold plated එක එම්ම තමයි බලා ගන්න හම්බෙන්නේ इट मे वगे वट ब्यूटिफुल वायर कनेक्शन वीदंकर वीदंकर अंदर तीन वायर्स भूम प्रीमियम क्वालिटी वायर वंडरफुल मेक मेत में कनेक्टिविटी अरे ड्यूटी समथिंग लाइक दैट राइट ड्यूटी प्लस ड्यूटी माइंड ग्राउंड मेक कोटास्टिक गत्तर बस एक्चुअल विश्वास करें मेक डुअल लेयर पीसीबी का ඒ PC copper මේ copper sorry not copper මේක මේ ඊයන් වගේ ආලේප කරලා තියෙන LED ආලේප කරපු actually මේවා ඔව් metallic නෙමෙයි circuit board දෙකක් තියෙන්නේ ඔව් circuit board දෙකක් මේ දෙක තමයි මේ විදිහට connect කරන්න තියෙන්නේ connection කරන්න ටිකක් තදයි ඔව් wow connectivity නම් මාර තදයි යා experience කරන්න බලන්න මේක ගලවන්න ගියට පස්සේ අම්මෝ ගලවන්න බෑනේ
හොඳ කල මම උතරක් දුන්නේ වාව් ඊටින් මරු මේ බෝඩ්ස් වල කොටස මාර අයියේ ඉන්ද මේක කැඩෙන මේක මෙතල් කියලා පේන්නේ නැහැ මේ හොතර සර්කිට් බෝඩ් එකක් බව පේනවා ඩුවල් ඒ බෝඩ් එකක් බව පේනවා ඒගොල්ලන්ට මේ කොළපාට බෝඩ් එක අයින් කරන්න පුළුවන් වුණා නම් අපිට ඒක හොයන්න බැරි වෙන්න පුළුවන් මට හිතෙනවා මේක මේ ඕ මේක බෝඩ් එකක් තියෙනවා රයිට් ඒ දේවල් තමයි තියෙන්නේ අපි වුණා මේක ඇතුළත් කොහොමද කියලා බලමු ඒක මේ පැත්තෙන් තියාගමු ඊට පස්සේ මට හම්බෙලා තියෙන වැදගත්ම කොටස් තමයි මෙන්න මේක වාව් what a nice crocodile clips maitan wade ken crocodile clips kira hari right me mar ken mar athara feeling ekak thina mata kalin mehema feeling ekak kelne me mewa thada vela thiyena ewat ekka athara passe kisima me helawili hela mukut na hema ekak wat na samayak wat na oka mar ekak thina honda rasana screen ekak loku screen ekak athara thiyena eka nisa me ken attatama hari ma asawen gi a ganna ilage connect karanna puluwan facility ekak thina බලුම් ෆීනි එක තද වෙන තටි කොහොමද කියලා ඇඟිල්ල තියලා බලන්න ආ ඔව් ඇත්තට තද වෙනවා කනෙක්ටිවිටි එක ඒක හොඳයි මෙන්න ඔක්කොම ඔයගලන්ට පේනදි gold plated right ඔයගලන්ට පේනදි මේ ඔක්කොම gold plated right මගේ color range එකත් එක්ක පේනදි gold plated තියෙන්නේ right මේ විදිහට really nice screen එකේ ඔයගලන්ට පේන හොඳ ඝනකම screen එකක් තියෙන්නේ මේක නම් මොකුත් වෙන්නේ නැහැ ඊට පස්සේ මේවා ටෙප්ස් දාලා තියෙන සීන් කරලා නැවතත් අර විදියටම සර්කිට් බෝඩ් වලින් හදපු කනෙක්ටිවිටි එකක් එක්ක බලගන්න किसी में लूज एकक नहीं किसी में फेल एकक नहीं ये तरह बस प्रीमियम ग्रेड एकक तीना वायर एकक तो कम अंतत में प्लान कर लेती ना ऑप्टिक कम्युनिकेशन एकक तो मैं मेके तो पर पला करना तीन राइट एवरीथिंग ओके आप इतने जानते हैं मेका बैटरीज कनेक्ट कर ला मेका बाल ने का राइट अभी एटिक कर बैटरी का दाल इवर वेला आप बाल मु මයික අවුත් ඉන්න ලක්ෂපාන බැටරි ටික ලක්ෂපාන බැටරි ටික දාලිවල අපි කතා කරමු. හරි එහෙනම් මම බැටරි ටික දාන්න කියලා හදන්නේ මැට්‍රික් මගේ එල්සියම් මීටර එකට. ඉතින් ලක්ෂපාන බැටරි ටිකක් අදත් මම තෝරගෙන තියෙනවා. බැටරි 8ක් අවශ්‍ය කරනවා. ඉතින් ආයි මතක් කරලා කලින් වීඩියෝ එක කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් අපේ buy කරන අපේ රටේ නිෂ්පාදනය කරන එකක් හරි ලක්ෂපාන කියලා කියන්නේ ඒකෙත් මෙන් බැටරි එක මම ගොඩාක් recommend කරනවා බොහොම හොඳ ඩි quality එකක් තියෙනවා කල්පවත්ම ගොඩක් හොඳයි බැටරි capacity එකත් ගොඩාක් හොඳයි පාවිච්චි කරපෑම හොඳ බරකුත් තියෙනවා වගේම මිලත් තුනක් අඩුයි සාමාන්‍ය අපි UK හරි නැත්නම් මැලේසියා වගේ බැටරි එකක් ගත්තොත් එimhe ඒ බැටරි එකට දක්වන කොස්ට් එකත් එක්ක ගත්තට පස්සේ මේකට අපිට යන කොස්ට් එක ගොඩක් අඩුයි ලංකාවේ තියෙන වටිනවා ගන්න පුළුවන් නම් හැම අතින්ම හොඳයි දැන් මම මේක රෙකමන්ඩ් කරේ රෙඩි කතා වුණේ අපි යමු බැටරි ටික දාන්න මම ඉස්සෙල්ලම මගේ ඇස්ටික් මීට් එක බැටරි කවර් එක ඕපන් කරනවා ඉතින් මට මිස්ටර් දමිත් කියපු විදිහට
මේක බැටරිස් යනවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැත්නම් බැටරි ගල්ලා දෙන මොකද බැටරි අටක් යන නිසා අපිට තරමක් විතර මහන්සි වෙන්න මේ මේ බැටරි ඩියුරබිලිටි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද අපරාධ නිකන් තියෙන යන වෙලාවට පාවිච්චි කරන්නේ නැති රට බැටරි ගල්වලු තියෙන විතර වඩා හොඳ කෙනෙක් එයා කිව්වේ නමුත් මම බලාපොරොත්තු වෙනවා මයික්‍රෝ කරන්ට් මෙෂර්මන්ට් එකක් කරලා බලන්න කොච්චර කරන්ට් එකක් යනවාද කියලා බලන්න විශේෂයෙන් මේක මතක් කරනකොට මතක් කරන්න ඕනේ මේ මල්ටිමීටර එක තෝරගන්න මට ප්‍රධාන හේතුවක් වෙච්ච දෙයක් තමයි මේ මල්ටිමීටර එක ඇත්තටම මේ අර අපි LCR මීටර්ස් වලදී ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා කොටස් දෙකක් එකක් කැට එක කැටගරි එකක් හම්බ වෙන්නේ රයිට් මේක ගලවන්න මේ කාන්ට් මේක අපිට ගලවන්න දා ගලවන්න රයිට් ඌප්ස් බැටරි තද වෙන විශේෂයෙන් හදපු රබ මැටීරියල් එකක්. හරි. මාර ප්ලෑන් එකක් ගිහලා තිනවා. රයිට්. එනිවේ එක හරිම ෂොක්. හෙලෝ. නෝ 9 වෝල්ට්ස්. 9 වෝල්ට්ස්. බෑ. 9 වෝල්ට්ස් බෑ. ඉතින් මේ බැටරි අටක් ගිය ටෙක්නොලොජි එක මොකක්ද කියලා කවුරු හෙවොත් මට හිතන විදිහට බැටරි ටක් කියන बैटरी ट्रैक के लिए कहने वोल्टेज जगह वोल्ट दोला है 1.5 वोल्ट टाइम्स 8 के लिए कहने 12 वोल्ट्स 12 वोल्ट्स ऐ में वोल्ट दोला हक तो मिच्छर बैटरी का कैपेसिटी प्रश्न नहीं मैं उसको मत ये ने सीरीज राइट मैं तो नहीं पटांग का तेरे पास से मैं विधि रे बैटरी टी को कोम सीरीज वाले विधि रे तमें आदर दी राइट मुलिंदा अन्न वेन्य में आदर नहीं राइट बैटरी इसला मे विधियट कट कर बैटरी दान क्रम तीन दागना पास मेक मे अतट पर्फेक्ट मेक मे अतट अब एक बैटरी मारे वोलटेज दाने इंडिकेट करना हर मंगित रखट wonderful finish මදින් ඇතුළේ සර්කිට් එකක් මට පේනවා anyway බැටරි එක දාලා ඉවරයි මම ඉස්සෙල්ලා මේක ස්ක්‍රූ ටික දාගෙන ඉවර කරගන්නම් ඊට පස්සේ අපි බලමු මීටර එක කොහොමද කියලා right ඉතින් dual supply එකක් create කරගෙන ඉන්නේ මම දැන් හොඳටම measure කරන්න ඕන කමක් තියෙන නිසා තමයි මේ LCR මීටර එක design කරද්දී ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේකට ඔයගලන්ට පේන ඇති අර gold screws අල්ලලා තිනවා gold sorry brass නේද පිටතට පාවිච්චි කරපු screws අල්ලලා තිනවා බලා ගන්න පුළුවන් මේ හැම තැනකටම connectors ආපු වෙන right right මේක all right තියෙන ඇතුළට බහිනවනේ අර rubber grip එකත් එක්ක ඇතුළට බහිනවා එතකොට තමයි සම්පූර්ණයෙන්ම මේක හද වෙන්නේ okay good nice nice design nice thick ගොඩක් දේවල් හිතලා තියෙනවා මැස්ටික් කියලා කියන්නේ ගොඩක් ඉන්ඩස්ට්‍රියල් අයිටම්ස් හදන දා ඉතින් ඉන්ඩස්ට්‍රියල් ගැන දන්න කෙනෙකුට තේරෙනවා මෙන්න මේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා කියලා ටොප් බ්‍රෑන්ඩ් එකට ගියා ඉතින් ඒ දේවල් මැස්ටික් එකේ හිතලා තියෙනවා right nothing how can we start this මේක ප්‍රෙස් කරලා බලමු backlight seat wow what a nice crispy display right like a fluke again bus ekak marm quality battery okkoma hadata thiyena wala penena nice man noise level ek koi tarang adu de kiyala මම නිතර නිතර කැප්චර් කරනවා මං හිතන්නේ. ඒක තමයි මේ ඔටෝ මාරුවේ මාරුවේ වෙන අපිට මේක ලේසියෙන් හරවන්න පුළුවන්. ඉතින් අපි මේක ගැන කතා කරනකොට අපිට මොනවද තියෙන ෆන්ක්ෂනැලිටීස්? ඔටෝ තියෙනවා නැත්නම් ඉන්ඩක්ටන්ස් විතරක් පුළුවන්, කැපැසිටන්ස් විතරක් පුළුවන්. ඊට පස්සේ කැපැසිටන්ස් ඊට පස්සේ AC
විතරක් දාලා බලන්නත් පුළුවන් DC විතරක් දාලා sorry AC විතරක් දාලා resistance බලන්නත් පුළුවන් DC විතරක් දාලා resistance බලන්න පුළුවන් ඒ කියන්නේ අපිට AC වලදී කොහොමද resistance පෙන්වන්නේ DC වලදී කොහොමද resistance පෙන්වන්නේ මොකද අපි දන්නවා inductors capacitors දෙකම both AC නො so no point to use in DC for determining the AC that means capacitors and the inductors using DC so actually මම හිතන්නේ ඒ functionality එක සාමාන්‍ය LCR meter එක මමත් අහලා නැහැ DC measure කරන්න පුළුවන් resistance capacitors sorry resistance AC measure කරන්නත් පුළුවන් resistance එක ලොකු valuable එකක් තියෙනවා අපිට සමහරක් විට pure resistance හොයාගන්න අර අපිට effect කරන AC frequencies වලින් effect කරන දේවල් ටික අයින් කරලා frequency එක 0 කරලා අපිට බලන්න පුළුවන් pureම resistors කොච්චරද තියෙන කියන එක capacitors inductors neglect කළා. වටිනව නේද? අනිවාර්යෙන් ඒක තමයි නියම resistance එක කියලා මම නම් තර්ක කරන්නේ. right. ඉතින් ඒකේ විදිහ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ functions ටික auto දිනවා manual අපිට අර විදිහට categorize කරලා බලන්න පුළුවන්. RS-232 connectivity එකක් තියෙනවා. මම හිතන්නේ 232 connectivity කියන්නේ මෙතෙන්දි එන එක තමයි ඔක යන්නේ. එක to USB යන්නේ. ඒක ඊට පස්සේ hole function එක මේ විදිහට මට බලා ගන්න පුළුවන්. පැත්තෙන් බැලුවහම පොඩි දුඹුරු පාට ගැතිය ඩිස්ප්ලේ එකේ පේන ඕන නැති බෑක් ලයිට් එක දාගත්තාම මේ ප්‍රශ්න නැති වෙලා යනවා. ඊට පස්සේ hold button එක බෑක් ලයිට් එක ගියා. ඊට පස්සේ තියෙනවා DQESR. DQ කියන්නේ මොකද්ද? Dissipation dissipation factor එක capacitors inductors වලට අදාළව. ඊට පස්සේ Q කියලා කියන්නේ quality factor එක අපි දන්නවා. විශේෂයෙන් inductors resistors capacitors වලට quality factor එකක් තියෙනවා ඊට පස්සේ equivalent series resistance එක අපිට වෙනම measure කරන්න පුළුවන් facility එක තියෙනවා අපිට ඕනලාක ඒක ගන්න පුළුවන් කම තියෙනවා connect කරලා ඊට පස්සේ setup එකක් තියෙනවා setup එකක් allow කරන්න දැන්ට මම මොකද connect කරලා නැති නිසා වෙන්නේ නැති ඊට පස්සේ series the parallel ද කියන එක මේකද බලා ගන්න පුළුවන් sorting හරි sorting කියලා කියන්නේ අතරම අපිට මේක මේක අතරම කැලිබ්‍රේට් කරනවා වගේ නෙමෙයි ටිකක් අර relative පැත්තට බර දෙයක් තමයි මේ sorry sorting කරනවා කියලා කියන්නේ අපි මේ sorting කියන function එකේ පාවිච්චි කරන වෙනස් විදියයි. ඒ කියන්නේ sorting කරනවා කියලා කියන්නේ අපි හිතමු මම මෙතන මගේ measurement එකේ තෝරනවා හරියටම මට nanofarad 500ක් තෝරලා දෙන්න කියලා. ඒකෙන් 5ක positive හෝ negative range එකේ විතරක් පිටන්න පුළුවන්. ඒ කියන්නේ අපි 100 කියලා ගමු නැනෝෆරඩ් 100කින් 5ක් කියලා කියන්නේ එක්කෝ 105ක් රයිට් හරියටම නැනෝෆරඩ් 105ක් වෙනත් නැත්නම් නැනෝෆරඩ් 95ක් වෙනත් මෙන්න මේ 95 ඉඳන් 105 අතර තියෙන ඒවා විතරක් තියෙනවා නම් පාස් කියලා ගන්න අවුට් ඔෆ් රේන්ජ් නම් එක්කෝ අබව් නම් නැත්නම් බිලෝ නම් අපිට ෆේල් කියලා මේක ගන්න තියෙන හැම ෆැසිලිටි එකක් හම් වෙන LCR meter එක පට්ට වටිනවා ගන්න පුළුවන් ඔක්කොම ටික මං හිතන්නේ ක්ලූක්ලා වගේම මේකේ තියලා තියෙනවා ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් රිලටිව් ෆන්ක්ෂන් එක හරි අපිට ඕන කරන මොන හරි ඕන නැති අන්මොන්ටඩ් ඉන්ඩක්ටර්ස් කේබල් දේවල් මොන හරි දෙනවා අපිට ඒව කැලිබ්‍රේට් කර ගන්න පුළුවන් ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක මට 1 kHz 10 kHz ඒ වගේම 100 Hz ඒ වගේම 120 Hz වෙනකන් අපිට මෙෂර් කරන්න පුළුවන්කම් තියෙනවා 120 Hz එක මෙතන තියෙන්නේ ඔය විදිහට අපිට ෆ්‍රීකවන්සිස් වෙනස් කර කර බලන්න පුළුවන් මොකද්ද මේ ෆ්‍රීකවන්සි වෙනස් කරනවා කියලා කියන්නේ ඕ මෙහෙම දෙයක් තියෙනවා අපි දන්නවා ඕනම කැපැසිටර් එකක් ඕනම ඉන්ඩක්ටර් එකක් ගත්තට පස්සේ මේවා ෆ්‍රීකවන්සිස් වලට අදාළව වැලියු එකක් නෙමෙයි වැලියු කීපයක් වෙනවා ඒ කියන්නේ 1 kHz වලදී එක ෆ්‍රීකවන්සි එකක් 10 kHz වලදී එක ෆ්‍රීකවන්සි එකක් Hz දී එකක් Hz එක සිවිසි දී එකක් ඉතින් මෙන්න මේ නිසා අපිට බලා ගන්න පුළුවන් අපේ අයිටම් එක low frequency කොහමද high frequency 100 kHz වගේ එතකොට කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ LCR meter එකට යන්න තවත් වැදගත්ම හේතුවක් තමයි මේ වටේ තියෙන සනිකර මේ කූඩුව. කූඩුව අපි පැත්තකට දැම්මොත් ලස්සනද? කේබල් ක්වොලිටිද? වඩා නෑනේ. පෙන්නන එකේ ක්වොලිටි එකයි තියෙනවා. මොකක්ද කරන්න ඕනි? නියම LCR meter එකක් නම් inductance capacitors පොයනකොට එයා constant frequency එකකින් එයා measurement එක ගන්න ඕනි. නැතුව charging discharging time එක measure කරලා ගන්න ඕනේ ගොඩාක් multimeters වල ගන්නවා වගේ. ඒ ක්‍රමයට ගියොත් එම අපි fail වෙනවා. ඉතින් මෙතෙන්දී මම දැක්ක විදිහට ගොඩක් කලාවට තිබ්බා sinusoidal waveform එකක්. අපි අපේ සිග්නල් එකට දාලා හරිම එක කෝකද කියලා අපි ඉල්ලලා බලමු. එතකොට අපිට වෙන්නේ කොහොමද වෙන්නේ කොහොමද වෙනස්කම්
කනහ ලේසි මට මතකෙට මේ දෙක අපි මෙතන කනෙක් කළා right relative කරන්න ඕන නම් micro henry ගානක් පෙන්නනවා මේක අපි relative කරලා බලමු still under relative sorting setup parallel hold light backlight frequency and take you know right හරි picofarad ගානක් මෙතන ඒක අයින් කර අපි බලමු ඉස්සරම කොහොමද පෙන්වන්නේ කියලා ඉස්සෙල්ලා. right මම මේ විදිහට ඇරියොත් මට මේ විදිහට බලා ගන්න පුළුවන් measurement එක ගන්නවා. ගහලා තිබ්බේ නම් 1000යි කියලා ඔන්න ඇවිල්ලා තිනවා 891 microfarad කියලා මට value එකක් ලැබුණා තිනවා. මම මේකම බලන්න කැමති මගේ fluke එකේ reading එකත්. අපි fluke එකේ reading එකත් අක් ගාලා පොඩ්ඩක් බලමු.